මිනිසු මැරුණාම එයාලගේ අවසන් කැමැත්ත මත එහෙම නැතිනම් එයාලට කරන අවසන් ගෞරවයක් විදිහට සමහර කට්ටිය මනසරට නොඑක් වටිනා දේවල් පළඳවනවා. හැබැයි ඒ සමහර දේවල් පොළොවට යට වෙලා ටික කාලයකින්ම ආපහු තවත් කට්ටියක් අතරට යන අවස්ථා තියෙනවා. නමුත් කොයිම වෙලාවකදීවත් මනුෂ්‍ය ශරීරයේ කොටස් වටිනාකමක් ලැබමින් අතුරුදහන් වූ අවස්ථා ඉතිහාසය තුළ ඉතාමත්ම විරලයි. ලෝ ප්‍රකට කීර්තිමත් විද්‍යාඥයෙකු ගැලීලියෝ ගැලිලීගේ මූර්ත ශරීරයේ ඇඟිලි තුනක් 1737 වර්ෂයේදී අතුරුදහන් වීමේ සිද්ධියයි මේ. හැබැයි ඒකට සුවිශේෂී හේතුවක් තිබුණා. එනම් එකල විසූ බලවත් සමහර පිරිසකගේ තදබල විරෝධය එල්ල වූ දේවල් ගැලීලියෝගේ මේ ඇඟිලි තුන උපකාරයෙන් ස්පර්ශ කළ නිසා ඊට පරිගැනීමක් ලෙස මේ ඇඟිලි තුන ශරීරයෙන් කපාවෙන් කළ බව. නමුත් ඊට පරිබාහිර කරුණුද නැතිවම නොවේ. අපි බලමු මොකක්ද මේ කතාන්දරය කියලා. කතෝලික චාරිත්‍ර අනුව ඔහුගේ මරණයෙන් වසර 95කට පසුව ඔහුගේ දේහය තැන්පත් කර තිබූ තාවකාලික ස්මාරකයේ සිට එම දේහය ඔහුගේ අවසන් සමාදාන සැතපීම සිදු කරනු ලැබූ ඉතාලියේ ෆ්ලොරෙන්ස් දක්වා ගෙනීමේදී අපූර්තියක් සිදු වූවා. මාර්තු මස 12 දින සිදු වූ ඒ අපූර්ව සිදුවීම වූයේ ඔහුගේ දකුණු අතේ මුල් ඇඟිලි තුන ෆ්‍රැන්සිස්කෝ ගෝරි නම් පූජකවරයා විසින් දේහයෙන් කපා ඉවත් කර ගැනීමේ සිද්ධියයි. එදි ඔහුගේ 15 හකුවේ තිබූ අවසන් දතද ඉවත් කරගනු ලැබුවා. ඉවත් කරනු ලැබූ එම ඇඟිලි දෙක සහ ඔහුගේ අවසන් දත මුද්‍රා තබනු ලැබූ වීදුරු බඳුනක තබනු ලැබූ අතර 1905 වර්ෂයේදී එම බඳුනද අතුරුදහන් වූවා. එසේ අතුරුදහන් වූ ගැලීලියෝගේ ඇඟිලි යුගලය සහ දත නැවතත් ඉන් වසර 100කට පමණ පසුව හම් වූයේ නොසිතූ විරු ලෙසින් 2009 වර්ෂයේදී. ඒ එක්තරා පුද්ගලයෙකු විසින් ඇඟිලි යුගලය සහ දත අඩංගු බඳුන ෆ්ලොරෙන්ස් කෞතුකාගාරය වෙත රහසිගතව භාර දීම තුළින්. ෆ්ලොරෙන්ස් කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ ඒවා ස්ථිර ලෙසින්ම ගැලීලියෝගේ දේහ කොටස් බව තහවුරු කරගත් බවයි. ඇත්තම ගැලීලියෝගේ ඇඟිලි ඔහුගේ මරණයෙන් වසර 95කට පසුව කපා වෙන් කරගත්තේ ඇයිදැයි යන පැනය බොහෝ දෙනෙකු තුළ උපදින්නක්. එසැකය තහවුරු කළ හැකි සිදුවීම් ගණනාවක් ගැලීලියෝගේ චරිතාපදානය තුළ ඇති බව බොහෝ දෙනෙකුගේ මතයයි. අපි බලමු ඒ මොනවද කියලා. ඇත්තෙන්ම ගැලීලියෝ කියන්නේ අභ්‍යවකාශය පිළිබඳ වූ තම සත්‍ය ගවේෂණ නිසා නිරතුරුවම කතෝලික පල්ලිය සමග ගැටුම් ඇතිකරගත් පුද්ගලයෙක්. ඊට හේතු වන්නේ 16 ශතවර්ෂය තුළ හිරු සඳු පෘථිවිය සම්බන්ධයෙන් කතෝලික පල්ලිය තුළ තිබූ මතවාදයන් සමග ගැලීලියෝ ඉදිරිපත් කළ තම අනාවරණයන් එකිනෙක හා නොපැහැීමයි. මෙවැනි අනාවරණය කිරීම මිත්‍යා මත ලෙස බැහැර කරන්නට කතෝලික පල්ලිය උත්සාහ කළ අතර ඒ වෙනුවෙන් ගැලීලියෝ තම අනසකට යටත් කර ගැනීමට පල්ලිය උත්සාහ දරුවා. ගැලීලියෝට කතෝලික පල්ලිය අමනාප කර ගැනීමට කිසිසේත් අවශ්‍ය නොවුනත් තම කරුණු දැක්වීමට එරෙහිවන පල්ලිය ඉදිරියේ එම කරුණු දැක්වීම හකුලා ගැනීමට ඔහු කිසි විටක කල්පනා නොකළා. උදාහරණ ලෙස හිරු සහ සඳු යනු ඉතා සුමට වස්තුන් ලෙස පල්ලිය තුරින් නැගුණු විශ්වාසය ගැලීලියෝ තම දුරදක්න උපයෝගී කරගනිමින් පළුදු කරනු ලැබුවා. ඒ සඳ මතුපිට මෙන්ම ඉර මතුපිටද ආවාට සහ විවිධ විෂමතා ඇති බව පවසමින්. පෘථිවිය වටා හිරු භ්‍රමණය වන බවට ඔවුන්ගෙන ගිය මතය ගැලීලියෝ බැහැර කළ අතර ඒ වෙනුවට සූර්යා වටා පෘථිවිය භ්‍රමණය වන බව පළමුවරට ලොවට ප්‍රකාශ කරනු ලැබුවා. විශේෂයෙන්ම ගැලීලියෝ විසින් 1610 වර්ෂයේදී මේ සම්බන්ධව ලියා එළි දැක්වූ සයිඩීරියස් නන්සිස් හෙවත් තාරකා පණිවිඩකාරය යන විද්‍යා ග්‍රන්ථය නිසා පල්ලිය වඩාත් ඔහු සමග උරණ වූවා. මේ නිසා හිරු ප්‍රධාන කර ගනිමින් ඔහු විසින් සකසනු ලැබූ සියලු අදහස ප්‍රකාශවලට වැටබැඳුණු අතර අවසානයේදී සිදුවූයේ මිය අනතෙක්ම නිවාස අඩස්සියේ පසුවීමට ගැලීලියෝට සිදුවීමයි. මේ සියලු කරදර මැද පූර්ණ අන්ධභාවයට පත්ව දැසම නොපිරින පුද්ගලයෙකු සෙමිය ගිය ගැලීලියෝගේ සංරක්ෂිත සිරුරෙන් වසර 95කට පසුව ඔහුගේ දකුණතේ වූ
මුල් ඇඟිලි තුන ඉවත් කර ගැනීම ගැන විවිධ මත පළවෙනවා. ඉන් එක් ප්‍රබල මතයක් වන්නේ ඔහුට මේ සියලු අපවාද විඳීමට මුල් හේතුව වූ තම අභ්‍යවකාශ නිරීක්ෂණ දුරේක්ෂය ගුවනට එල්ල කර රඳවා ගැනීමට මෙම ඇඟිලි තුන උපයෝගී කරගත් නිසා එම ඇඟිලි තුන ඔහුගේ සිරුරින් ඉවත් කළ බවයි. කෙසේ නමුත් ගැලිලියෝගේ මරණින් හරියටම වසර 179කට පසුව ද කොලෙජ් ඔෆ් කාඩිනල්ස් ආයතනය ගැලිලියෝගේ මෙම ඉගැන්වීම් සත්‍ය බව මුල්වරට පිළිගනු ලැබුවා. ගැලිලියෝගේ මෙම අදහස් පල්ලිය තුල ඉගැන්වීම සඳහා නිල අවසරය ලබා දීමට තවත් වසර 170ක් ගත වූ අතර එය සිදුවේ 1992 වසරේදී එවක පාප পদවිය දරූ දෙවන ජෝන් පෝල් පාප්තුමාගේ අවසරය තුලින්. මේ පිළිබඳව කතෝලික පල්ලිය ප්‍රසිද්ධී ගැලීලියෝ ගැලීගෙන් සමාව ගැනීම ක්‍රිස්තු වර්ෂ 2000 වසරේදී සිද්ධ කරනු ලැබුවා. ඒ ජෝන් පෝල් පාප් වහන්සේගේ ප්‍රධානතෙන් රැසූ අවස්ථාවේදී ජීවිතය තුලදී මෙන්ම මරණයෙන් පසු පවා අනේකවිධ පීඩා විඳින් සත්‍ය අසිපතින් අසත්‍ය සහ මිත්‍යාව යන දවැන්ත බලවේගයන් හමුයි නොසලී සටන් කර ගැලීලියෝ සැබවින්ම මානව සංගතියේ දවැන්ත වීරවරේ. එපමණක්ද සත්‍ය සැබෑ බලයට කිසිදු බලවේගයක් සදාකල් යටත් කළ නොහැකි බව කදිමට ඔප්පු කර පෙන්වූ අසහාය මානව හිතවාදීක් බව අප හැමගේම මතයයි. මේ වීඩියෝව තුලින් ඔබ යමක් අත්විඳේ නම් එමෙන්ම මේ ගැන ඔබට යමක් ප්‍රකාශ කළ යුතු නම් අපගේ කමෙන්ට්ස් තීරුවේ ඉතා කෙටියෙන් ඔබගේ අදහස දක්වන්නේ නම් එය අපගේ ඉදිරි වැඩසටහන් වලට ඉතාමත්ම හොඳ රුකුලක් වන බව අපගේ විශ්වාසයයි.